Sinhala Geek Show එකකට හැමදාම නැත්නම් Chanux Bro YouTube channel එකට අදත් අපේ geek යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපේම online business එකක් පටන් ගමු. සාමාන්‍යයෙන් මම කතා කරනවට වඩා වෙනස් මාතෘකාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. හැබැයි හැමෝම කැමති සාමාන්‍යයෙන් Tamanගෙම කියලා business එකක් කරන්න. මොකද ගොඩක් වෙලාවට රැකියාව කරලා උපයනවට වඩා business එකකින් උපයන්න පුළුවන් කියන එක අපි හැමෝම දන්න කාරණාවක්. ඉතින් අන්නේ නිසා තමයි ගොඩක් අය රැකියාවක් කරන ගමන් තමන්ගේම business එකකුත් කරන්න යන්නේ. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට අපි business එකක් කරනවා නම් ඒක අපි මොනවා හරි create කරන දෙයක් අපේම නිර්මාණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හදන කෑම එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හදන මොකක් හරි අතින් හදන අපි අර අත්වැඩ කාලේ කියලා පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් සමහර විට ඔයාට කෙනෙකුට විකුණන්න තරම් quality එකකට නිර්මාණය කරන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහර විට වෙනත් කෙනෙකුගෙන් ගන්න දේවල් ඔයාට කීයක් හරි අතේ තියාගෙන වැඩි මිලකට ආයෙත් විකුණන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කොහොම කරත් බිස්නස් එකක් කරනකොට සාමාන්‍ය ඔෆ්ලයින් බිස්නස් එකක් අපි කරනකොට අපිට ඒක හොඳට කස්ටමර්ට ඩිස්ප්ලේ කරන්න තැනක් ඕනේ. ඊට පස්සේ ඒවා ස්ටෝ කරලා තියාගන්න තැනක් ඕනේ. ඊට පස්සේ කස්ටමර්ස්ලා ඔයාලා ගාවට ගෙන්න ගන්න ඕනේ. එයාලට මේවා ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. ඔයාලා ගාව මේ වගේ දේවල් තියෙනවා කියලා ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ. ඕක තමයි එන ප්‍රශ්න. ඉතින් ඔයාලා දන්නවද මේ ඔන්ලයින් shopping එක? එහෙම නැත්නම් අපි ඔන්ලයින් බිස්නස් එකක් කරනකොට මම මේ කරපු දේවල් වලින් 90% විතර සම්පූර්ණයෙන්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයාට මොනවා හරි ක්‍රියේට් කරන්න පුළුවන් නම් අන්තර්ජාලය හරහා සාමාන්‍ය පාරේ විදන් යනවට වඩා ගොඩක් සෙනඟකට ඔයා හදන දේ මිනිස්සු අතරට යවන්න පුළුවන් සහ බිස්නස් එක grow කරගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් තිබුණාට වඩා මේ වෙනකොට online shopping, ඒ වගේම online business කියන එක ගොඩක් ලොකුවට වර්ධනය වෙගෙන එනවා. අනාගතයේදී තවත් ලොකුවට වර්ධනය වෙගෙන එනවා. හිතන්නකෝ වර්තමානයේ මොකක් හරි තියෙන business එකක නම අපේ ඔළුවේ රැඳිලා තියෙන්නේ. ඒක අවුරුදු ගාණක් තිස්සේ පොඩ පොඩ දියුණු වෙවි ආව නිසා. ඉතින් online shopping කියන එක, ඒ වගේම online business කියන එක අනාගතයේදී තවත් දියුණු වෙනවා නම් අද ඔයා පොඩියට පටන් ගන්න එක දවසක පොඩ පොඩ ගිහිලා මිනිස්සුන්ගේ ඔළුවල රැඳෙන හොඳ බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම අද තීරණය කරා කොහොමද ඔයාලා නිර්මාණය කරන දේවල් ඔයාගේම ඔන්ලයින් බිස්නස් එකක් කරන්න මේ Daraz වෙබ්සයිට් එක පාවිච්චි කරන්න කියලා. මොකද Daraz වෙබ්සයිට් එක හරහා දේවල් මිලදී ගන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් අනේ නිසාම අපේ දේවල් Daraz වෙබ් අඩවියට නොමිලේම එකතු කරන්න පුළුවන් අවස්ථාව Daraz වෙබ් අඩවියෙන් දීලා තිනවා Daraz Seller කියන account එක හරහා. ඉතින් එහෙම වුණොත් ඔයාට Facebook account එකක් manage කරනවා වගේ ඔයාගේම online business එකක් manage කරන්න පුළුවන්. අද අපි ඒ ගැන කතා කරමු. ඔයා තාමත් Chanux Bro subscribe කරලා නැත්නම් පල්ලා තියෙන රතු පාට subscribe button එක click කරන්න. මාව Instagram එකේ follow කරන්න. අද අපි අලුත් දෙයක් තමයි ඉගෙන ගන්න යන්නේ. දැන් අපි ඒක මොකක්ද කියලා බලමු. ඉතින් වැඩි කතා කර ඉන්නේ නැතුව මේක අපි කරලා බලමු කොහොමද වැඩ කරන්න කියලා. ඔයාලා දන්නවා 2018 දී මේ ශ්‍රී ලංකාවේ තියෙන daraz.lk කියන වෙබ් අඩවිය එහෙම නැත්නම් මේ ඔන්ලයින් shopping වෙබ්සයිට් එක Alibaba ආයතනයෙන් මිලදී ගත්තා. ලෝක ප්‍රසිද්ධ ලෝකේ අංක 1 ඉන්න online shopping center එකක් තමයි මේ Alibaba කියන්නේ. ඉතින් ඒ නිසා Alibaba එකේ strategy ගොඩක් අපිට Daraz website එක ඇතුළේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය දවසකට ආසන්න වශයෙන් 45000ක් විතර unique visitorsලා daraz.lk website එකට එනවලු. ඒ වගේම orders 3000 4000ක් විතර වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් Daraz website එකට සෙනඟ එනවා. යම් දේවල් මිලදී ගන්න. මොනවා මිලදී ගන්නද කියලා ඔයාලා බැලුවොත් ඒකේ කැටගරීස් යටතේ බලා ගන්න පුළුවන්. කිසිම දෙයක් අදාළ නොවන කැටගරි එකක් මෙතන නැහැ. ඒ කියන්නේ ඔයා ගාව තියෙන හැම දෙයක්ම ඔයාට අන්තර්ජාලයට එකතු කරලා එහෙම නැත්නම් daraz.lk වෙබ්සයිට් එකට එකතු කරලා විකුණන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ කැටගරීස් ඇතුළේ ගියාට පස්සේ ඔයාට පේනවා ඇති ඇඳුම් පැළඳුම්, electronic devices, කෑමබීම, සාමාන්‍ය මිනිස්සෙක්ට ඕන වෙන හැම දෙයක්ම අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයා මොනවහරි නිර්මාණය කරනවා නම් ඔයා ගාව විකුණන්න පුළුවන් මොනවහරි තියෙනවා නම් ඔයාට පුළුවන් Facebook එකට post එකක් දානවා වගේ Daraz Seller account එකට දාන්න. ඉතින් මුලින්ම ඔයාට පුළුවන් මෙන්න මේ URL එක පාවිච්චි කරලා මේ Daraz Seller account එකක් create කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔයා ගාව iPhone එකක් හෝ Android phone එකක් හරි තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ app එක download කරගන්න. මෙතනදිත් ඔයාට ලයිසියෙන්ම account එකක් create කරගන්න පුළුවන්. account එක create කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති සම්පූර්ණයෙන්ම ඔයාට වෙනම dashboard එකක් හම්බෙනවා. මෙතන සාමාන්‍ය විදිහට ඔයාගාව තියෙන බඩු මොනවද කියලා ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඒවා delete කරන්න පුළුවන්, ඒවා available ද නැද්ද කියලා select කරන්න පුළුවන්. ඔයා ඇඩ් කරන මොකක් හරි brand එකක photo එකක්, ඒකට නමක්, ඒකේ මිල ගණන් දේවල් තමයි මෙතන list කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍ය ඕනම වෙලාවක ඒ බඩු ඉවර වුණාම off කරන්න, එහෙම නැත්නම් delete කරනවා නම් delete කරලා දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා මේ විදිහට ඇඩ් කරාට පස්සේ daraz.lk වෙබ්සයිට් එකට එන අයට මෙන්න මේ විදිහට මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කවුරු හරි කෙනෙක් මේ බාණ්ඩයක් ඕඩර් කරොත් එහෙම නැත්නම් එයාලට ඔයාව contact කරගන්න අවශ්‍ය වුණොත් එයාලා මේ වගේ message එකකින් ඔයාගෙන් අහනවා. ඔයා Daraz Seller account එකක් තියෙනවා නම් reply කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් එයා order එක place කරොත් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මේකේ බලා ගන්න. ඇත්තටම ඊළඟ දේ තමයි වැදගත්ම. ගොඩක් වෙලාවට කවුරු හරි මොනවා හරි දෙයක් ඕඩර් කරාට පස්සේ ඔයා ඒක එයාට ගිහින් දෙන්න ඕනේ නැහැ. ඩිලිවර් කරන්න ඕනේ නැහැ. ෂිප් කරන්න ඕනේ නැහැ. මොකද දරස් වෙලා account එකක් තියෙනවනම් දරස් ආයතනයෙන්ම ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඒ භාණ්ඩය අරගෙන ගිහිල්ලා ඔයාගෙන් ඒක මිලදී ගත්ත කස්ටමර්ට දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ online shopping කරන්න කැමති නැති අය, ඒ කියන්නේ online payments කරන්න අකමැති අය, cash on delivery වගේ දේවල් වලට කැමගේ තමයි කැමති. ඉතින් ඒ නිසා භාණ්ඩය ගිහින් දුන්නාට පස්සේ එයාගේ මුදල් අරන් ඇවිල්ලා ඔයාලට දෙන්න හැකියාවක් දරාස් ආයතනයේ තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මේක ඕනම වෙලාවක අයින් කරන්න පුළුවන්. පැය 24ම දවස් 365ම ඔයාගේ online shopping center එක daraz.lk website එකේ ඇරලා open කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා රෑක් දවල්ක් නැතුව ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඔයාගේ බාණ්ඩ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා තමයි daraz website එකෙන් කියන්නේ. ඒ වගේම ඔයාලට මේකේ තවත් දේවල් කියවලා බලනකොට මේකේ මේක list කරන්න එහෙම නැත්නම් මේක මිනිස්සු අතරට යවන්න publish කරන්න කිසිම අය කිරීමක් darazලා කරන්නේ නැහැලු. ඒ වගේම deliver කරන්න වෙනම service එකක් දෙනවා. ඒ වගේම ගොඩක් ආරක්ෂාකාරී විදිහට වෙලාවට payments වගේ දේවල් කරන කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. ඒ වගේම මේ වෙබ්සයිට් එකෙන්ම ඔයාගේ බාණ්ඩ මිනිස්සු අතරට යවන්න ඒවා ප්‍රොමෝට් කරන්න. මොකද ගොඩක් කස්ටමර්ස්ලා මේ වෙබ්සයිට් එකේ ඉන්නවා. ඒවා අතරට මිනිස්සු ඔයාගේ බාණ්ඩය අරගෙන යන්න ගොඩක් ලොකු වැඩසටහන් ප්‍රමාණයක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන්නේ. ගොඩක් වෙලාවට ඔයා සෙලර් account එක හදාගත්තට පස්සේ ඊමේල් වලින් notifications වලින් messages වලින් ඔයාලට මේගොල්ලෝ suggest කරනවා මෙන්න මෙහෙම කරොත් ඔයාගේ බාණ්ඩය ගොඩක් අය අතරට යවා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කරොත් තමයි බාණ්ඩේ ගොඩක් අලෙවි වෙන්නේ. ඉතින් දරස් එකේ ඉන්න එක්ස්පර්ට්ස්ලා තමයි ඔයාලට ගොඩක් වෙලාවට මේ විදිහේ notifications වලින් උදව් කරන්නේ ඔයාගේ බාණ්ඩ විකුණ ගන්න. ඒ වගේම මට මේ වීඩියෝ එක හදන්න ප්‍රධාන වශයෙන් හිතුනේ මම දැක්ක දරස් වෙබ් අඩවියේම දාලා තිනවා විශ්වවිද්‍යාලවල සිසුන් කීප දෙනෙක් තමන් නිර්මාණය කරන දේවල් මේ වෙබ් අඩවිය හරහා විකුණනවා, sell කරනවා. ඉතින් අන්න ඒ නිසා ගොඩක් වෙලාවට තමන්ගේ දෙමව්පියන්ට බරක් නොවි තමන්ගේම online business එකක් හදාගෙන අධ්‍යාපන කටයුතු කරගන්න ඒගොල්ලන්ට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම දැකලා තිනවා සමහර විට ඔයාගේ තාත්තා වෙන්න පුළුවන්, ඔයාගේ සීයා වෙන්න පුළුවන්, මොන හරි දේවල් ගෙදර නිර්මාණය කරන්න දක්ෂය වෙන්න පුළුවන්, මොන හරි වගා කරන්න දක්ෂය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අයට තමන්ගේම online business එකක් හදාගන්න සමහරට ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි. සමහරට ඔයාගේ සීයාත් එක්ක මොකක් හරි ලස්සන ලී වලින් සෙල්ලම් බඩුවක් සියා හදන්න දක්ෂයි නම් ඔයාට පුළුවන් වෙයි මේ දේවල් මේ දරාස් website එක ඇතුළට දාලා ගොඩක් ලොකු සෙනගකට විකුණ ගන්න. ඒක මගේ අදහසක් විතරයි. මම හිතන්නේ මේ පණිවිඩය දෙන්න තමයි මට මේ වීඩියෝ එක කරන්න ඕන උනේ. මොන හරි තේරුන්නේ නැති දැන් තියෙනවනම් බලලා comments එකේ කියන්නේ දාන්න. මම ඔයාලට අනිවාර්යෙන් උදව් කරන්නම්. ඒ වගේම මේ බාණ්ඩ list කරන හැටි, delete කරන හැටි, order එකක් ආවම confirm කරන හැටි මේ ගැන මම හිතන්නේ ඔයාට තේරෙනවා. මොකද මම කියන්නේ Facebook වගේ ගොඩක්ම සරල විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තේරුනේ නැත්නම් පොඩක් කම්ප්ලෙක්ස් වැඩි වගේ නම් මම එකක් හදලා ඇත්තම ඔයාලට කියලා දෙනවා මෙන්න මෙහෙම තමයි ලිස්ට් කරන්නේ, මෙහෙම තමයි ඕඩර් එකක් ආවම කන්ෆර්ම් කරන්නේ, මෙහෙම තමයි පේමන්ට් එකක් ෂිප් කරන්නේ කියලා. ඉතින් ඇත්තම අනිත් හැම දෙයකටම ඔයාලට සිද්ධ වෙනවා මේ දරාස් එකේම තියෙනවා කස්ටමර් සර්විස් එකක්. පොඩ්ඩක් ඒගොල්ලන්ට කෝල් කරලා බලන්න, ඒ වගේම ඊමේල් එකක් දාලා බලන්න, මැසේජ් එකක් දාලා බලන්න. ඒගොල්ලෝ ඔයාලට උදව් කරයි. ඉතින් මොකද හිතන්නේ සමහර විට ඔයාට මේක අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්, ඔයාගේ දෙමව්පියන්ට මේකේ වැදගත්කමක් තියෙන්න පුළුවන්, ඔයාගේ නෑදෑ කෙනෙකුට මේක යාළුවෙකුට වැදගත්කමක් තියෙන්න පුළුවන්. වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට දකින්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයාගේ අදහස් දාන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න පල්ලා තියෙනවා. ඔයාට subscribe button එක click කරලා මාව subscribe කරන්න, Instagram එකේ follow කරන්න. අද සිංහල geek show එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට හම්බෙමු.